සුවිශංකයා විශ්වාසනීය දැක්ම. දැන් බලන්න මම මේ කතාව පවත්වනකොට මේ ඉස්සරහින් වීදුරු කෑලි දෙකක් නැහැ. ඒවා බල බල කියවා. දැන් බලන්න මිත්‍රවරුනි, දැන් අමුතුම ශෛලියක් තියෙනවා. හැබැයි අපේ මාධ්‍ය කොච්චර නිදහස්ද කිව්වොත් හැම මාධ්‍යයක්ම නෙවෙයි, මේ එකක් දෙකක් තියෙනවා. හරියට අර වීදුරු කෑලි දෙක පේන්න ඇති වෙන්න තමයි කෙලින්ම දාන්නේ. දැන් මගේ වීදුරු කෑලි නෑනේ. කරුණාකරලා අපේ මාධ්‍යයට මං කියන පොඩ්ඩක් වයිඩ් ඇන්ගල් කරන්න බලන්න. ටෙලිෆෝකස් කරන්න නැතුව පොඩ්ඩක් වයිඩ් ඇන්ගල් කරලා බලන්න. මේ කෑලි නෑ, වීදුරු නෑ. මේ දෙයියනේ මටත් හොඳ කතාවක් ලියලා දුන්නොත් මට පුළුවන් කියන්න හොඳ ලස්සන. My dear ladies and gentlemen, I came here today to address you all. මටත් පුළුවන් ඕවා කියන්න. හැබැයි මිත්‍රවරුනි, ප්‍රේමදාසගේ පුතාට වීදුරු කෑලි අවශ්‍ය නැහැ. සිංහලෙනු ඉංග්‍රීසියෙනු විදෙකෙන්ම කතා කරන්න. වීදුරු කෑලි ඕනේ නැහැ. ඒ මොකද මම වීදුරු කෑලි වලින් තොර පරිණත අධ්‍යාපනයක් ලබලා තියෙනවා. මට හොර සහතික නැහැ. දැන් හොර සහතික දේවල් දැන් ඔක්කොම එළි වෙනවා වගේ මට තේරෙනවා. ඔය එක එක තැන්වල ගත්තු හොර දේවල් මගේ ළඟ හොර දේවල් නැහැ. බොහොම පිරිසිදුයි. මිත්‍රවරුනි, ඉතින් බලන්න අපි මේ කියන කතාව අවංගවම කියන්නේ බොක්කින් කියන්නේ. මේ ඇතුලෙන් කියන්නේ මේවා කවුරුත් ඉරි ගහලා කෑලි කපලා අතන කොටලා අතන කපලා එහෙම නැහැ. ඉතින් මිත්‍රවරුනි, අනේ අම්මේ, අපේ රටේ ජනතාවත් හිතනවා අර වීදුරු කෑලි දෙක අර සමහර අය පෙන්වන්නේ නැහනේ. මෙයා මහා බඩුවක්, එන බඩුවක්, මහා විශාරදේ. මම කියන ඕනම වෙලාවක මම ලෑස්ති ඕනම මාධ්‍ය වේදිකුට ඒ අයගේ ප්‍රශ්නවලට එළිපිට උත්තර දෙයි. දැන් මම පහුගිය දවසේ මගෙන් ප්‍රශ්න කරා, වෙනකට උත්තර දෙන මනුස්සය නැගිටලා යනවා. මං කිව්වා නෑ, හිතවත් මගේ ආදරණීය සදාදරණීය මාධ්‍යවේදී තුමන්ලා තුමියන්ලාගේ නවසරයි, ඔබලාට හති වැටෙනකන් සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රශ්න අහන්න කියලා. එතකොට ප්‍රශ්න අහනකොටත් මේ වීදුරු කෑලි නැහැ. කවුරුත් මේ ලියලිය දෙන්නේ නැහැ මට කියවන්න. ඒ නිසා මිත්‍රවරුනි, මේ රටට අවංක පිරිසිදු නායකත්වයක් අවශ්‍යයි. ඍජු තීන්දු තීරණ ගන්නට ඕන. දසරාජ ධර්මය අනුගමනය කරන්නට ඍජු වෙන්න ඕන තැන ඍජුව තීන්දුව ගන්නවා. නම්‍යශීලී වෙන්න ඕන තැන, සෞම්‍ය වෙන්න ඕන තැන ඒ විදියට හැසිරෙනවා.